අයි බෝ රෙකෝඩින්.ලකේ YouTube නාලිකාව හරහා අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ සුවිශේෂී ජ්‍යොතිෂ්‍යමය කාරණය. ඒ තමයි කේන්දරයේ මේ 4 වෙනි භාවය. කේන්දරයේ 4 වෙනි භාවය සුවිශේෂී භාවයක් බවට පත් වෙනවා. ඉතින් එය බුදුදහමත් එක්ක එහි නිරූපණය වෙන කර්ම ශක්තියින් එක්ක සුවිශේෂී සම්බන්ධයක් පෙන්වන භාවයක් බවට පත් වෙනවා. ඉරියනිසා එහි පවතින ස්වභාවය මේ බෞද්ධ දර්ශනය විස්තර කරන මේ කර්මය හා සම්බන්ධ කරලා ඒ ජ්‍යොතිෂයේ 4 වෙනි භාවයේ කවර ආකාර නියෝජනයක් පවතිනවාද කියන කාරණේ විග්‍රහ කරලා අද ඔබට බොහොම වැදගත් වැඩසටහනක් දිරිණ කරන්නටයි recording.lk YouTube නාලිකාව අද දිනේදී ඔබට කටයුතු කරන්නේ. ඒ නිසා මේ වැඩසටහන බෞද්ධ දර්ශනය පිළිබඳව සුවිශේෂී උනන්දුවක් දක්වන පිරිසටත් ජ්‍යොතිෂ්‍ය පිළිබඳව සුවිශේෂී උනන්දුවක් දක්වන විද්වත් පිරිසටත් සියලුම දෙනාටම අද ඉතාමත්ම වැදගත් විෂය කරුණක් අධ්‍යයනයට එහෙම නැත්නම් හිතන්නට එහෙම නැත්නම් අවබෝධයට එහෙම නැත්නම් ඔබගේ පැවති දැනුම අලුත් කරගන්නට හැකියාවක් ලැබෙන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වැදගත් වීඩියෝව අවසානයේ වෙනතෙක් ඔබ රැඳී සිටින්න මතක තබා ගන්න. දැන් අපි කේන්දරයේ ලග්නය අපි අමෝහ ස්ථාවරය කියලාත් හඳුන්වනවා. ඉතින් මේ ආකාරයට මේ අමෝහ ස්ථාවරයක් තනන්නට ලග්නයට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මෝහය මෝඩකම් කියන දේ යටපත් කරන්නට ලග්නයට තියෙන හැකියාවත් එක්ක තමයි මේ අමෝහ ස්ථාවරය කියන එක අපි ලග්නයට නම් කරන්නේ. දැන් ලග්නය කියන අර්ථයෙන්ම යම්කිසි අරුතක් පැන නගිනවනේ ඒ තමයි ලැබුම් ගැනීම. ලැබුම් ගැනීම තුලින් ලග්නය තමයි අපිට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ලග්නය තුලින් කර්ම ශක්තියක් නියෝජනය කරනවා. ඔබ දන්නව ඇති පුද්ගලයාගේ ජනක කර්ම ශක්තිය මේ තුල නිර්මාණය වීමක් පවතිනවා. ඉතින් ජනක කර්මය පිළිබඳව යම්කිසි විදියකින් කියවීම මේ ලග්නය ආශ්‍රය කොටගෙන අපිට නිර්මාණය කරන්නට එහෙම නැත්නම් අධ්‍යයනය කරන්නට හැකියාවක් පවතිනවා. ඉතින් ඒ තුලින් සුවිශේෂී දෙයක් අපේ ජීවිතය ගැන කියන්නට පුළුවන්. ඉපදීමට හේතුව කවර ආකාරයෙන් නිර්මාණය වෙනවද? මේ ඉපදීමට හේතුව නිර්මාණය වෙන්නේ අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව දක්වන දැනීම අනුවයි. ඉතින් එහි පවතින අපේ නොදැනුවත්කම නොදැනීම කියන කාරණේ හේතුවෙන් තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. එයින් තමයි අපි ජනක වෙන්නේ. ඉතින් ඒ ජනකයට හේතු වෙන කාරණේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන කාරණේ. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා කුසල් අකුසල්. ඉතින් මේ ආකාරයට තමයි අපේ සංසාරික පැවැත්ම තීරණය වෙන්නේ. අපි කුසල් අකුසල් මේ ජනක වීම තුළ තමයි මේ සංසාරික පැවැත්ම තීරණය කරන්නේ. ඉතින් සංසාරයේ ඉන්ධනය ධනය වාසනාව ක්‍රියාත්මක කරන්නට කේන්දරයේ බලගත් භාවයක් පෙන්වන්නේ මේ කේන්දරයේ දෙවැන්න. ඉතින් ඒ ධනය වාසනාව ක්‍රියා කරන ඉන්ධනය මේ දෙවැන්නෙන් සැපයීමක් කරන්නේ. ඒ දෙවැන්නේ ක්‍රියාකාරීත්වය අනිවාර්යයෙන්ම බොහොම යහපත් වෙන තරමට ඒ පුද්ගලයා ඉදිරියට යන ස්වභාවය වාසනාවන්ත සොනන ස්වරූපය ධනයෙන් ආඩ්‍ය වෙන ස්වරූපය ඉහළ යනවා. දෙවැන්නේ ඇස කන නාසය කට නියෝජනය වීමක් පවතිනවා. විශේෂයෙන්ම මේ බෙල්ල කොටසට ඉහලින් තියෙන ශාරීරික කොටස තමයි ඉන් නිරූපණය කිරීමක් පවතින්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ බෙල්ලෙන් උඩ ප්‍රමාණය සාමාන්‍යයෙන් ශරීරයේ 8% විතර ප්‍රමාණයක්නේ. ඉතින් එවැනි ප්‍රමාණයක් තමයි මේ බෙල්ලෙන් ඉහළට හිමි වෙන්නේ. කේන්දරේ 3 වෙන්න. අපි දන්නවා අත් දෙක දෑත සහජය කෞශල්‍ය නිරූපණය කරන භාවය තමයි කේන්දරේ 3 වෙන්න. පුද්ගලයාගේ පවතින සුවිශේෂී කුසලතාවයන් ගැන කියවන්නට ගියොත් අපිට මේ 3 වෙනි භාවය ඉවත් කරලා ඒ ගැන කිසිසේත්ම කියන්නට බෑ. පූර්ව භවයන් මරණ මංචකයේදී ඇතිවන සිත ආසන්න කර්ම එයින් සුවිශේෂී කියවීමක් පවතිනවා. ඉතින් මේ අනුව තමයි අපිට ඒ පුද්ගලයාගේ පවතින
ඒ කරුණු කාරණා අවබෝධයට හැකියාවක් ලැබෙන්නේ. කේන්දරේ හතරවැන්න. හතරවැන්න බොහොම සුවිශේෂී ස්වභාවයක්නේ පවතින්නේ. ඒ හතරවෙනි භාවයෙන් සිතේ ගතේ එකතු වීම පිළිබඳව කියවීමක් පවතිනවා. ඒ කියන්නේ නාම රූප ධර්මතාවයක් විදිහට අපිට මේක හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයට පවතින දෙයක් නිසා තමයි ඔය හතරවැන්න ගැන කිව්වම හෘදය ගැන එහෙම කියන්නේ. කේන්දරේ බලපුවහම හතරවැන්න මේ නිසා මේ අණුව මෙහෙමයි කියලා කියන්නේ ඔබගේ ජ්‍යොතිර්වේදිය. ඉතින් ඒ වැනි දේ ඔබගේ කේන්දර පරීක්ෂාව ඇසුරෙන් බලා ගන්නට කියවන්නට හැකියාව පවතිනවා. ඉතින් ඒ නිසා ඒ හතරවැන්න ගැන ඔබගේ කේන්දරයේ ඇසුරෙන් කවර ආකාරද කියලා බලා ගැනීම කියන කාරණේ ඉතාමත්ම වැදගත්. මොකද මේ හදවත ගැන කියවෙන තැනක් නිසා. හදවත ආශ්‍රය කරගෙන පෙනහළු උපකාරීව තමයි මේ නාම රූප ධර්මතාවයන් ගොඩනගන්නේ. නැමේ පපුව ශාරීරිකව සම්බන්ධ වෙන ස්ථානයේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපේ තියෙන බර කර්ම ටික, කේන්දරයේ තියෙන බර ටික අදින්නේ, ඔක්කොම බර කර්ම ටික නියෝජනය කරන්නේ මේ හතරවෙනි භාවයේ නිරූපණයත් එක්ක. ගරුක කර්ම කියලා තමයි මේක හඳුන්වන්නේ. දැන් ඔය ආනන්තරීය පාප කර්ම වගේ බරපතල කර්මයන් ඒන් කියවීමක් පවතිනවා. ඉතින් ඒ නිසා තමයි බර කර්ම ගැන විග්‍රහ කරද්දී මේ හතරවැන්නට සුවිශේෂී ස්ථානයක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මොකද්ද කියවෙන්නේ? හදවතේ ක්‍රියාකාරීත්වය. දැන් අපි කියවනේ හතරවැන්න හදවතත් එක්ක සම්බන්ධය කියලා. එතකොට මේ හදවතේ ක්‍රියාකාරීත්වය ගැන කියද්දිත් කේන්දරය හතරවැන්න කියන එක සුවිශේෂී දෙයක් බවට පත් වෙනවා. දැන් අවංක වංකභාවයේ හදවතේ ස්වરૂපයන් කියවන්නට හතරවැන්න කේන්දරේ ඉතාමත්ම වැදගත් භාවයක් බවට පත් වෙනවා. යම්කිසි විදියකින් මේ ස්ථාවර වත්තම් වාසනාව මෙලොව වශයෙන් විඳින ආකාරය නිරූපණය කරන්නට, එහෙම නැත්නම් ඒ විග්‍රහ කරන්න ඔබගේ කේන්දරේ පරීක්ෂා කළ ඒ හඳුනා ගන්නට අවශ්‍ය භාවය, එහෙම නැත්නම් අත්‍යවශ්‍ය භාවය කුමක්ද කියලා ඇහුව මේ හතරවෙනි භාවය තමයි ඒයින් කියවීම පවතින්නේ. ඒ නිසා ඔබ කේන්දර පරීක්ෂාවේදී ඔබ කේන්දරේ පරීක්ෂා කරගන්නා විටදී මේ කරුණු අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඔබ නිවැරදිව කේන්දර පරීක්ෂා කරගද්දී මේ විෂය කරුණු පිළිබඳව දැනීම ඇත්තෙකු වෙතින් මේ කටයුත්ත කර ගැනීමත් ඉතාමත්ම වැදගත්. මොකද නැත්තම් මෙවැනි අනාවරණයක් ඔබට කරන්නට ඒ ජ්‍යොතිර්වේදියා සමහර විට දැනුමෙන් කොයි තැනක ඉන්නවද කියලා පූර්ව නිගමනය කියන්නට බැරි නිසා. ඉතින් මේ විදිහට සිතුවිලි වල ශක්තිමත් භාවයේ දුබලතාවයන් මේ හතරවෙනි භාවයෙන් කියවීමක් පවතිනවා. කේන්දරේ බලවන්තම ස්ථානවලින් එකක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් මේ හතරවැනි භාවය. ඒ නිසා කේන්දරේ බලවත් තැන්වලින් එකක් වන මේ හතරවැනි භාවය කේන්දරේ ඉතාමත්ම වැදගත් ස්ථානය. හිත ගතය, බැඳීම, උපකාරය, හදන තැන, ඒ ආහාරය දෙන තැන, කුසගින්න කියන රෝගයට ඖෂධයක් වෙනවනේ ආහාරය. ඉතින් අපි ආහාර වර්ග තුනක් හඳුනා ගන්නට පුළුවන්. මේ එකක් තමයි මනෝ සංචේතනික ආහාර. අනිත් එක තමයි විඥාන ආහාර, පස්ස ආහාර, කබලින්කාර ආහාර. මේ විදිහට ආහාර වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ රුචිය අනුව ඒ කබලින්කාර ආහාර පවා සමහරට ගන්න අමතක වෙනවා මේ මනෝ සංචේතනික ආහාර ගැනීම කියන කාරණේ හේතුවෙන්. ඉතින් ඒ නිසා ඇතැම් විට මේකට උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම සමහර විට නාට්‍යයක්, චිත්‍රපටයක්, එහෙම නැත්නම් ආස්වාද ජනක ක්‍රීඩාවක්, එහෙම නැත්නම් මේ වැනි සංදර්ශනයක් නරඹ ඉන්නකොට අපිට මේ කබලින්කාකාර ආහාර ගන්න අමතක වෙනවා. ඒ කියන්නේ කන්න අමතක වෙනවා. ඉතින් එවැනි කටයුතු පිළිබඳව අපි සුවිශේෂීව මෙහිදී සාකච්ඡා කරනවා. ඉතින් ගරුක කර්ම මේ කුසලයේම, ගරුක කර්ම අකුසල අකුසලමය. ඒ කියන්නේ කුසලමය ගරුක කර්ම අකුසලමය ගරුක කර්ම විදිහටත් බෙදීමක් පවතින. ඒ නිසා මේ ගරුක කර්ම බර කර්ම ගැන කියන්නට අපිට හැකියාව පවතින්නේ මේ හතරවෙනි භාවයත් එක්ක. ඉතින් ඒ නිසා හතරවෙනි භාවයේ කියන කේන්දර ඉතාමත්ම සුවිශේෂී භාවයක් බවට පත් වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය මුළු කේන්දරයේ ක්‍රියාකාරීත්වයටම බලපාන භාවයක් බවට සහ ඉතාමත් බරපතල විදිහට මේ ගැන අවධානය යොමු කරන්නට අවශ්‍ය, එහෙම නැත්නම් ජීවිතයේ දියුණුව පිළිබඳව පරීක්ෂා කරද්දී සුවිශේෂීව හදාරන්නට, විශ්ය කරන්නට
එහෙම නැත්නම් විෂය කරුණු ලබා ගන්නට අවශ්‍ය භාවයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණේ ඔන්න අපි ඔබට recording.lk වෙතින් ගෙනාවා. ඔබ ඔබගේ ජන්ම පත්‍ර පිළිබඳ අවධානය යොමු කරද්දී මේ හතරෙනි භාවය පිළිබඳව පුළුල්ල විග්‍රහ කර ගැනීම ඔබගේ ජීවිතයේ ජයග්‍රහණ සඳහා සුවිශේෂී දායකත්වයක් ලැබෙන භාවයක් බවට පත් කරනවා නියතව. වන නිසා අපි ඔබට මේ පිළිබඳ ගෙනාවා. ඉතින් මෙවැනිම තවත් වැදගත් වැඩසටහනකින් අපි ඉදිරියට ඔබ හා සම්බන්ධ වෙනතුරු ආයුබෝවන්.